ඔබගේ ඒ සීවික බලයේ නිර්දේශ දීම සඳහා ඔබ සුපිලකවක් මුදලක් අපේ ආයතනයට ගෙවීමට අවශ්‍යතාවයක් නැත. අපේ අලුත් නම තමයි worldwide overseas jobs private limited නම. අපි මේ සමාගම තුළදී තා විශාල වැඩකටයුත්ත ලාංකිකයන්ට කරලා තියෙනවා. මොකද වීසා කිසිම ආකාරයෙන් රිජෙක්ට් වෙන්නේ නැවී අපේ ආයතනයේ තා තත්ත්වයට හොඳින් වැඩකටයුතු කරමින් තියෙනවා. ඔන්න ඔබේ ස්ටුඩන්ට් වීසා ඕස්ට්‍රේලියාවට මේ වෙනකොට කප්පාදුවක් කරලා තියෙනවා. අධ්‍යානුකූල ඒ රටවලට අවශ්‍ය කට්ටිය ඒ රටේ රජයෙන්ම නිකුත් කරලා තියෙනවා. අපිට මේ කට්ටිය ඕන කියලා ඒ කට්ටියට ජොබ්ස් ඔබ ඉංග්‍රීසි කතා කරන ඉංග්‍රීසි වැඩ කරන රටකට විදේශගත වෙන්න කියලා මම ඔබට යෝජනා කරනවා. ඕස්ට්‍රේලියන් PR ප්‍රොසෙස් එකේදී ඉදිරියේදී ගොඩාක් බලාපොරොත්තුවක් තියන්න එපා. හෙලෝ එවරිවන්, අද 2024 අගෝස්තු 27 වෙනිදා. සුපුරුදු පරිදි අපි අදත් එකතු වෙලා ඉන්නවා ඔබට වර්ක් වීසා සම්බන්ධයෙන් තියෙන ගැටලු වලට පිළිතුරු ලබා දෙන්න. ඉතින් අද අපිත් සමග මේ කතාබහට එකතු වෙලා ඉන්නවා World Wide Visa Consultancy Private Limited ආයතනයේ CEO Mr. චමිල රාජපක්ෂ. හෙලෝ Mr. චමිල. හෙලෝ. ඔබ ආයතනයෙන් වර්ක් වීසාවක් සඳහා ඇප්ලයි කරන්න පුළුවන් රටවල් මොනවාද? ඕස්ට්‍රේලියාව, නිව්සීලන්ත, අයර්ලන්ඩ් කියන රටවල් තමයි මේල් කරන්නේ. ඊට අමතරව අවශ්‍යන යුකේ කැනඩා කියන රටවලත් අපි වැඩ කටයුතු කරනවා. රැකියා වීසාවක් කයිදුම් කරන්න මොනවද මේ තියෙන්න ඕන සුදුසුකම්? ඇත්තටම රැකියා වීසාවක් ඇප්ලයි කරන්න නම් මේ රටවල් වල තියෙන වෙනම ස්කිල් ෂෝටේජ් ලිස්ට් එකක්, කියන්නේ වෙනම ඔක්කුපේෂන් ලිස්ට් එකක් නැත්නම් ග්‍රීන් ලිස්ට් එක කියලා. ඒ ලිස්ට් එකේ තියෙන රැකියාවට තමයි අපිට ඇප්ලයි කරන්න පුළුවන්කම තියෙන්නේ. මොකද ඒක නීත්‍යානුකූලව ඒ රටවල් වලට අවශ්‍ය කට්ටිය ඒ රටේ රජයෙන්ම නිකුත් කරලා තියෙනවා. අපිට මේ කට්ටිය ඕන කියලා ඒ කට්ටියට ජොබ්ස් හොයලා දෙන එක තමයි අපි කරන්නේ. IELTS ලකුණු ප්‍රමාණය රැකියාවෙන් රැකියාවට වෙනස් වෙනවද? ඔව්, සමහරක් ගාට දැන් අපි තුමු ඕස්ට්‍රේලියන් ස්කිල් වීසාවකට යනවා නම් පහමාරක් අවමෂන් තියෙනවා. PR එකදී 6ක් තියෙනවා. හැබැයි ඒකේ ටීචර් කෙනෙක්ට, කියන්නේ ගුරුවරයෙක් කෙනෙක්ට IELTS 8ක් ඉදර එනවා. අකවුන්ටන්ට් කෙනෙක්ට එනකොට සාමාන්‍යයෙන් 8ක් 7ක් අතර වගේ වෙනවා. ඉතින් ස්කිල් වීසාවල්දී නම් පහමාරක් 6ක් අතර ප්‍රොෆෙෂනල් වයිට් කොලර් ජොබ් එකන 8ක් 7ක් අතර වගේ තමයි බලාපොරොත්තු වෙන්නේ. 482 වීසා කාණ්ඩයට වයස් සීමාවක් තියෙනවාද? ඔබ කරන වයස් සීමාව මොකද්ද? ඔව්, ඇත්තටම අවුරුදු 45න් පස්සේ රටේ PR එකක් ඇප්ලයි කිරීමේ හැකියාවට බාධාවක් ඇති වෙනවා. මොකද ඔහුට ලකුණු ගැනීමේ හැකියාවක් නැති නිසා සාමාන්‍යයෙන් අවුරුදු 40 විතර ගියොත් ඔහුට සාර්ථක අවසානයක් හැපි එන්ඩ් එකක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකෙන් හින්දා අපි හුඟක් කාලවලට අවුරුදු 40-41 සීමාව තමයි අපි අවසන් කාලය වශයෙන් සලකන්නේ. මොකද කෙනෙක් අපි ගවිතට ඇවිල්ලා අපෙන් ඉල්ලනවා නම් ජොබ් ඔෆ් එකක් පමණක්, ඒ කියන්නේ ඔබට වැඩ කරන්න පමණක් අපිට පුළුවන් ඔබට අවුරුදු 40-45 ඇප්ලයි කරන්න. හැබැයි ඒ රටේ සේවාවක් කරලා රැකියාවක් කරලා ඉන් පස්සේ ඔබ ස්ථීර පදිංචියකට නැත්නම් ඔබ වර්ක් වීසාවකට යන්න බලාපොරොත්තු වෙනවා නම් මේක මාර රෙජිස්ටර්ඩ් ලෝයර් කෙනෙක්ගේ රූ ඔබ විසඳගත යුතු ප්‍රශ්නයක්. නමුත් අපිට දළ වශයෙන් අපිට ඔබට කියන්නේ අවුරුදු 40-80 යනවා නම් සාර්ථකත්වය හා ඔබට ලබාගත හැකි ප්‍රතිලාභය වැඩි කියන එකයි. හැබැයි නිව්සීලන්ඩ් ඇප්ලයි කරනවා නම් ඔබ රැකියා වීසාවකට අවුරුදු 55 අඩුවෙන් ඔබට ඇප්ලයි කරන්න පුළුවන්. ඔබ කැනඩා ඇප්ලයි කරනවා නම් ඔබට ඒ වයසේ සීමාවක් නැහැ. ඇත්තටම ඔබ අයර්ලන්ඩ් ඇප්ලයි කරනවා නම් ඔබට අවුරුදු 55 වෙනකම් වගේ ඇප්ලයි කිරීමේ හැකියාවක් තිබෙනවා. වර්ක් වීසා සඳහා ස්කිල් ඇසෙස්මන්ට් අවශ්‍යමද? මෙහෙමයි, 482 වීසාවකදී බොහෝ ස්කිල් ඇසෙස්මන්ට් එක දැන් අපි අවුරුදු ගානක් තිස්සේ මේක 457 කියන වීසාවක තමයි වීසාව කරගෙන ආවේ. ඒක යටදී තමයි ස්කිල් ඇසෙස්මන්ට් එක අවශ්‍ය නැහැ. හැබැයි ඉදිරියේදී සමහර රටවල ස්කිල් ඇසෙස්මන්ට් එක අවශ්‍ය වෙන්න පුළුවන්. හැබැයි දැනට මේ වෙනකම් අපි 2024 අගෝස්තු වෙනකම් ස්කිල් ඇසෙස්මන්ට් එකකින් තොරව තමයි රැකියා වීසා අපි කරලා තියෙන්නේ. රැකියා වීසාවක් සඳහා අවශ්‍ය කාලය කොපමණද? ජොබ් ඔෆර් එකක් හොයාගත්තොත් අපි අපිට ආයතනයක් හොයාගත්තොත් එතෙන්දී ඉන්ටර්වියු එකක් දවස් කීයක් ඇතුළත සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔබ දෙපාර්ශ්වයේ එකඟ වුණොත්, කියන්නේ රැකියා කමිටුවේ ඔබ එකඟ වුණොත් ඊට පස්සේ අපි ලෝයර් කෙනෙක්ට බාර දෙනවා. මාර රෙජිස්ටර් ලෝයර් කෙනෙක්ට බාර දුන්නයින් පස්සේ ඒ ලෝයර් කටයුතු වලට
සාමාන්‍යයෙන් සති 3ක් විතර කාලයක් ඇයි. සාමාන්‍යයෙන් මේ දවස්වල නම් එම්බසි එකේ වීසා ඉක්මනින් ග්‍රෑන්ට් වෙනවා. සාමාන්‍යයෙන් දැන් මම 2024 ජූනි 30 වෙනිදා අප්ලයි කරපු එක ජූලයි 1 වෙනිදා වෙනකොට වීසා එක ග්‍රෑන්ට් තුලම්. ඒ කියන්නේ එම්බසි කාර්ය ඉක්මනින් වෙනවා කියන එකයි කියන්න පුළුවන්. මේ සඳහා යන වියදම ගැන කතා කරොත් ඇත්තටම ගත්තොත් එහෙම ඔබගේ හොඳටම ක්වොලිෆිකේෂන් තියෙන කෙනෙක් වුණොත් එහෙම ඔබ දන්නවද ඕස්ට්‍රේලියන් කම්පැනි සමහර විට ඔබට ඔගේ වීසා ප්‍රොසෙස් එක ඔක්කොම වැඩ කටයුතුත් කරලා එයා ටිකට් එක එම්බසි ගාස්තු ලෝයෆේ එක සියල්ලම දරන අවස්ථාව වගේම ඔබට ඇකමඩේෂන් දෙන අවස්ථාව තියෙනවා. මම ඇත්තටම එවිනි එවිනි දේවල් වලට මුහුණ දීලා තියෙනවා. එවිනි අවස්ථාව ප්‍රයෝජනය අරන් දීලා තියෙනවා. ඒ බෙනිෆිට් එක එතකට ඔබට ඇත්තටම ගත්තොත් එහෙම ඔබව ඔබට ජොබ් එකක් හොයලා දෙන පුද්ගලට ඔබ දෙන යම් කිසි ටෑග්ක් එහෙම නැත්නම් ඔබ දෙන යම් කිසි තුටි පණුවක් පණුරක් කිව්වොත් ඒ කියන්නේ යම් කිසි එවිනි දෙයක් තමයි ඔබට වේදන් එන්නේ. සාමාන්‍යයෙන් සමස්තය වශයෙන් ගත්තොත් ඔබ මාසිකව හම්බ කරන එක් මාසික සැලරි එකක් තමයි ඔබ ආයතනයකට ගෙවිය යුතු වෙන්නේ. දැන් අත්වශ්‍යම අපි මට ආරංචිය ලැබිලා තියෙනවා ලංකාවේ විවිධ රෙක්‍රූට්මන්ට් ඒජන්සි විවිධ විදියට අය කරනවා කියලා. සාමාන්‍යයෙන් අපි එක් පුද්ගලෙක් විදේශගත වෙනවා නම් ඒ පුද්ගලයා වාර්ෂික හම්බ කරන සැලරි එක $73,150 නම් ඒක 12 බෙදලා එයින් එකක් තමයි අත්වශ්‍යම අපි ඉල්ලා සිටින්නේ. මොකද එහෙම ඉල්ලා සිටින්නත් අත්වශ්‍යම ඔබ විසින් ලබා යුතු දෙයක් ඔබට නිර්ණායකයක් වශයෙන් පෙන්වන්නේ. ඒක සාමාන්‍ය එක මාසික සැලරි එකක් හා සමානයි. ඔබ මම හිතනවා ඒකට කවුරක්වත් විරුද්ධ වෙන එකක් නැහැ කියලා. හැබැයි මේකදී ඔබට ලැබෙනවා ඔබගේ සහකරුට ෆුල් ටයිම් අන්ලිමිටඩ් වැඩ කිරීමේ වීසා එකක් හම් වෙනවා. ඒ වීසා එක ඔබේ වීසා එකට වඩා ප්‍රබල වීසා එකක් වෙනවා. එතකොට ඇයටත් ඔහුටත් ලොකු මුදලක් හම්බ කිරීමේ හැකියාවක් ලැබෙන. ඒ වගේම ඔබට දරුවෝ හිටියොත් ඒ දරුවන්වත් ඒ රටට එක්කගෙන යාමත් ඒ රටේදී ඔවුන් අධ්‍යාපනය ලබා දීම හා ඔවුන්ටත් අනාගතයේ ඒ රටේ පුරවැසියෝ හා සමග එකට හිටලා ජීවත් වීමේ අවස්ථාවක් ලැබෙනවා. මේක තමයි ඔස්ට්‍රේලියන් වීසා වලදී ලැබෙන වාසිය. මේ වගේම තත්ත්වයක් නිව්සීලන් වීසා වලදී ලැබෙනවා. පුංචි පුංචි වෙනස්කම් තිබ්බත් නිව්සීලන් ඕස්ට්‍රේලියා එකම තලයක පිහිටලා තියෙන වගේ. නිව්සීලන් විතරක් නෙමෙයි දැන් අයර්ලන්ඩුත් ඒ වගේ අපිට පහසුකම් ගන්න පුළුවන් කමක් තියෙනවා. මම හුඟක් වෙලාවට ඉංග්‍රීසි කතා කරන රටවල් වලට යොමු කරනවා වගේ මම මූලික වැදගත්ම රටක් වශයෙන් ඕස්ට්‍රේලියාව නිව්සීලන් අයර්ලන්ඩ් කියන රටවල් වලට මම වගකීමෙන් යුතු කියන ඒ රටවලට ගිහිලා කවදාකවත් ඔබ අමාරු වෙටින් ඉන්නති බව. මොකද හේතුව මගේ අත්දැකීම් අවුරුදු 25 30කට වඩා වැඩි. මම දැකලා තියෙනවා මේ රටවල් තුන ඇතුළත ජීවත් වෙන පුද්ගලයෝ හා ඔවුන්ගේ ජීවන තත්ත්වය. ඔවුන් ඉතා හොඳින් හා සතුටින් ජීවත් වෙනවා හා ඔවුන්ගේ ඕනම වෙලාවට ඔවුන්ට නැවත මව් රටේට ඇවිල්ලා ජීවත් වීමේ හැකියාවක් ලැබෙනවා. මොකද ඔවුන්ගේ දරුවෝ ඉගෙන ගත්තෙත් ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි වලින් ලංකාවට ඇවිල්ලා ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඉතාලිය, ජපානය වගේ රටවලට ගියාම ඔවුන්ගේ දරුවන්ට ලංකාවත් එක්ක එකට මූ වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙන්ද ඔබ රටකට විදේශගත වෙන්න උත්සාහ කරනවා නම් ඔබ ඉංග්‍රීසි කතා කරන ඉංග්‍රීසි වැඩ කරන රටකට විදේශගත වෙන්න කියලා මම ඔබට යෝජනා කරනවා. ඩාම වීසා එක ගැන ගොඩක් අය උනන්දුයි. මෙහිදී අවුරුදු 55ක් යනකල් PR ඇප්ලයි කිරීමේ හැකියාවක් සමහර ස්ටේට් වල ලබා දීලා තියෙනවා. මෙහිදී ජොබ් ඔෆර් එකක් ගැරන්ටි කරන්න තියෙන හැකියාව මොකක්ද? මෙහෙම ඩාම වීසා එක ගොඩාක් ජනප්‍රිය වුණාට අපි තාම එකෙන් ක්‍රියාත්මක වෙන අවස්ථාව ඉතා සීමිතයි. මොකද හේතුව අපි ජොබ් ඔෆර් එකක් සොයා ගැනීම සම්බන්ධව කටයුතු කරමින් සිටිනවා. සාමාන්‍යයෙන් ඩාම වීසා එකදී අපිට තාම හරියටම ඒකට අවශ්‍ය කරන නීත්‍ය අනුකූල පසුබිම ලැබිලා නැහැ. නොබෝ කලකින් අපිට මේ කරන්න ඒකට අවශ්‍ය කරන සුසුකම් මේ කරලා අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි ඔබ බලන්න අපි පසුගිය කාලේ කිසිම විටකත් අවුරුදු 45 එහාට ගිය කට්ටියට අපි වීසා වලට ආරාධනා කරලා නැහැ, ජොබ් වලට බාර අරගෙන නැහැ. අපි ඒකන මන අවබෝධයකින් ඉන්නවා වගේම අපි ලාංකිකයන්ට බලාපොරොත්තුවත් වෙනවා නම් අපි ඒක හරියටම කරන්න පුළුවන් නම් විතරයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඒක ඕකේ කරන්න කියන්නේ ගාම පටන් ගත්ත ගමන් අපි ඔයගොල්ලන්ට දැනුවත් කරන්න කැමතියි. ඕස්ට්‍රේලියාවේ ස්කිල් ෂෝටේජ් ලිස්ට් එක තවමත් අප්ඩේට් වෙලා නැහැ. නමුත් තවමත් ඕස්ට්‍රේලියාවට ඉහළ ඉල්ලුමක් තියෙන ට්‍රේඩ් ක්වොලිෆිකේෂන් මොනවාද?
මෙහෙමයි 2023 24 වර්ෂයට ස්කිල් ඔකියුපේෂන් ලිස්ට් එක තියෙනවා. නමුත් 2024 25 වර්ෂය වලට අපි බලාපොරොත්තු වෙලා හිටියා ජූලයි 31 වෙනකට ස්කිල් ඔකියුපේෂන් ලිස්ට් එක අප්ලෝඩ් කරයි කියලා ඒගොල්ලන්. ඒක තාම ලැබුණේ නැහැ. නමුත් ඒගොන් අවස්ථාවක් කරගෙන තියෙනවා. ඒ ෂෝටේජ් තුනක් පෙන්වන්න. ඒකෙන් සාමාන්‍යයෙන් ප්‍රයොරිටි ෂෝටේජ් ලිස්ට් එකයි මීඩියම් එකයි එකයි එකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් වඩා ප්‍රයොරිටි තියෙන ජොබ්ස් මොනවාද කියන එක. අපි ලිස්ට් එක අනුව තමයි දැන් වැඩ කටයුතු කරගෙන යන්නේ. ඕස්ට්‍රේලියාවේ සමහර රීජනල් ඒරියාස් වලට ඇප්ලයි කරද්දී වසරක එක්ස්පීරියන්ස් වලින් ඇප්ලයි කරන්න අවස්ථාවක් දීලා තියෙනවා. මෙහි ප්‍රායෝගික තත්ත්වය කොහොමද? ඔව් මම නම් ඒකට පොඩ්ඩක් එකඟ ඒක තේරුම් කරලා දෙන්න ඕන හුඟක් කියලාවට. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියන් කම්පැනි එකකට හැකියාව තියෙනවා කෙනෙක්ව ගන්න. ඒ කම්පැනියට කැමති නම් එයාට අවුරුදු 2ද 3ද කියන එක ඒගොල්ලන් කතා බහ කරලා දෙපාර්ශ්වය එකඟ වෙන කාරණයක්. මෙතනදී රජය විසින් කියන්නේ ඕස්ට්‍රේලියන් රජය විසින් වීස එකක් ග්‍රාන්ට් කරන එකට ඔවුන් බලාපොරොත්තු වෙන අවම කාලය තමයි ඒ ඉල්ලලා තියෙන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ ඕස්ට්‍රේලියන් කම්පැනි එකක් අවුරුද්දට ඔබට කැමති කියලා. අපි ට්‍රයි කරලා බලමු. සමහරක් කාලවලට ගොඩාක් ඩිමාන්ඩ් ලිස්ට් එකක් වුණා, ගොඩාක් ජොබ් එක හිඟතාවයක් වුණා, ඔවුන්ට කිසිම කෙනෙක් හොයාගන්න බැරි වුණත් ඔවුන් අවුරුදු දෙකකටත් එන්න පුළුවන්. හැබැයි මම දන්න ආකාරයට ඕස්ට්‍රේලියන් කම්පැනි ඉන්ටර්විව් වලට කතා කරන්නේ උන්ගේ එක්ස්පීරියන්ස් එක, උන්ගේ හැකියාව ගැන හොඳට මනාව විදිහට බලලා. ඒක හින්දා උන් වැඩි කාලෙක ඔයක එක්ස්පීරියන්ස් එකක් බලාපොරොත්තු වෙනවා. ඕස්ට්‍රේලියාව තුල white collar jobs වලට තියෙන අවස්ථා කොහොමද? ඇත්තටම ඕස්ට්‍රේලියා white collar jobs වල බොහොම අල්ප වශයෙන් තමයි අපිට apply කිරීමේ හැකියාවක් තියෙන්නේ. සමහරක් වෙලාවට ඔවුන්ගේ අත්‍යවශ්‍ය job එකක් තිබ්බොත් ඒකට ගන්න අවස්ථා තියෙනවා. ඔබ දන්නවද මේ වෙනකොට ඕස්ට්‍රේලියානු jobs වර්ග තුනකට බෙදෙනවා. එකක් තමයි $1,35,000 වඩා වැඩියෙන් කියන්නේ. ඒක තමයි එක class එකක්. ඒ කියන්නේ ඉවිනි ප්‍රයොරිටි වීස එකක් ලබා ගන්න පුළුවන් කියනවා. වාර්ෂික සැලරි එක $1,35,000 වැඩි නම් ඊළඟ එක තමයි $73,000 ආසන්න ජොබ්ස් වල ඊට පස්සේ ඒ අතරමැදි කාලය. මේ වගේ සමහරක් ලාට වයිට් කොලර් ජොබ්ස් වශයෙන් අපිට සලකන්න පුළුවන් $1,35,000 වඩා වැඩි සැලරි එක ගන්න එක. හැබැයි ඒකට නම් අත්‍යවශ්‍යම ලෝකෙම බොහොම ස්වල්ප සේවකයෝ පිරිසක් ඉන්න අයට ලැබෙන අවස්ථාවක්. ඒක ඔබ කරලා තියෙන ඔබගේ අති මූලික අධ්‍යාපනය, ඔබ ඊට පස්සේ විශ්වවිද්‍යාලික ට්‍රේනින් එක ලබා තියෙන අධ්‍යාපනය හා ඔබගේ සුදුසුකම් මත තමයි මේක සිදුවන්නේ. එතකොට මේ වින සුදුසුකම් අපිට ප්‍රසිද්ධ මාධ්‍යයකට ඇවිත් මෙන්න මේක සුදුසුකම් කියලා කියන්න බෑ. ඔබට හයි ක්වාලිෆිකේෂන් එකක් තියෙනවා නම් ඔබ අපිට යොමු කරන්න. අපි ඒ වෙනුවෙන් ඔබගේ ඇසස්මෙන්ට් එකක් අපේ ආයතනයේ විසින් කරලා අපේ මයිග්‍රේෂන් මාර රෙජිස්ටර් ලෝයත් ට්‍රු කරලා අපි ඔබට දන්වන්න මෙන්න මේකෙන් ඔබට වයිට් කලර් ජොබ් එකක් මෙන්න මේකට යන්න පුළුවන් කියන එක දන්වන්න පුළුවන්. ඒ සඳහා ඔබගේ ඒ සීවික බලයේ නිර්දේශ දීම සඳහා ඔබ රුපියලකවක් මුදලක් අපේ ආයතනයට ගෙවීමට අවශ්‍යතාවයක් නැත. Worldwide Overseas Jobs Private Limited ආයතනය හරහා වෙන සේවාව ගැන කතා කරොත්ින් ඇත්තටම අපි දැන් අවුරුදු 15 ඉඳලා වැඩ කටයුතු කරගෙන යනවා World Wide Visa Consultancy Private Limited නම් නැත්නම් World Wide Visa Consultancy Center කියන නමින්. ඉස්සලා මගේ ආයතනය මීට අවුරුදු ගානකට ඉස්සලා 2008 දී ඉතල බිහි වුණේ World Wide Visa Consultancy Center නමින්. ඒක සාමාන්‍ය අපි ආයතනයක් වශයෙන් ලියාපදිංචි වෙලා තිබ්බා. එහි සාර්ථකත්වය නිසා World Wide Visa Consultancy Private Limited නමින් අපි 2010 දී සමාගමක් වශයෙන් ලියාපදිංචි චින්න තීරණය කරා. ඒ වගේම අපි මේ සමාගම තුලදී තව විශාල වැඩ කටයුතු ලාංකිකයන්ට කරලා තිනවා. මොකද වීසා කිසිම ආකාරයෙන් රිජෙක්ට් වෙන්නේ නැවී අපේ ආයතනයේ තත්ත්වයට සුදින් වැඩ කටයුතු කරමින් තියෙනවා. අපි ලෝකේ සෑම රටකටම වීසා ආයතන කරන්න උපදෙස් දෙන්න පුළුවන් ආයතනයක්. ඒ වගේම අපේ ඉන්නවත පරිණත ටීම් එකක්, ඒ වගේම ඔබට ලොකු නෙට්වර්ක් එකක් තියෙනවා ලෝකේ පුරාම වීසා කන්සල්ටේෂන් වලට. අපි කතාතොට ඇමරිකාවෙද, ඕස්ට්‍රේලියාවෙද, නිව්සීලන්ත, අයර්ලන්ත, ඩෙන්මාර්ක් ඕනම රටක මයිග්‍රේෂන් ලෝයර්ස්ලා අපි අඳුරනවා. මේ වීසා කන්සල්ටේෂන් ආයතනයත් එක්ක අපි 2019 වෙන රැකියා වීසා සම්බන්ධ උනන්දු වුණා. අපි ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුති කාර්යාංශයේ ලියාපදිංචි පළවෙනි එක ඉල්ලා සිටියා වර්ල්ඩ් වයිඩ් රෙක්‍රූට්මන්ට් නමින් 2019 දී විතර 2018-19 කාලේදී අපිට අත්‍යවශ්‍ය මේ ලියාපදිංචි වීම ප්‍රතික්ෂේප වුණා. මොකද
අපිට ඕස්ට්‍රේලියන් වීසා කරනකට කෝට එකක් දෙන්න බැරිකමක් නිසා. ඒ කියන්නේ අපිට කෝට එකක් කියන්නේ විදේශ සේවා නීතිකාරයන්ගේ යන කෝට එකක් කොච්චර ප්‍රමාණයක් ඔයා යවනවද කොහොමද? එහෙම ඕස්ට්‍රේලියන් න්ියුසීලන්ඩ් වීසා වලදී එහෙම කරන්න බෑ. මොකද ඒකේ හේතුව අපිට ලැබෙන හොඳ සේවය එකක් අපි ඩිරෙක්ට් ඒ ආයතනයට යොමු කරලා තමයි ජොබ් එකක් හොයාගන්නේ. එතකට ඒක 1x1 එක ෆිෂින් කියලා. කියන්නේ අර මාළුවේ කල්නවා වගේ වැඩක් තමයි අපි ওই කරන්නේ. එතකට අපිට ඒ වගේ එකක් ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වීමේ බැරි කමක් තිබ්බයි. ඔවුන් පිළිගන්නේ නැහැ. ඔවුන්ට කීප විටක් අපි ඔවුන් සමග ගියා. අපි ඩොකියුමන්ටරි තියෙනවා අපි ගාව ඔවුන් කරපු සාකච්ඡා. ඔවුන් සමග ලියාපදිංචි වීමක් අපිට කොහොමඩක්වත් ගන්න බැරි වුණා. ඊට පස්සේ කොවිඩ් ආවා. කොවිඩ් ආවෙන් පස්සුවත් ඊට පස්සේ අපි ඉතා සක්‍රීයව ඕස්ට්‍රේලියාව න්ියුසීලන්ඩ් වගේ රටවල ක්‍රියාත්මක වෙමින් තියෙන අතරතුරේදී අපි අවසානයේදී නැවත වරයක් අපි විදේශ සේවා නියුක්ති කාර්යංශයට ලිඛිතව ඉල්ලා සිටියා අපිට මේ අවස්ථාව ලබා දෙන්න කියලා. හැබැයි මෙවර විදේශ සේවා නියුක්ති කාර්යංශයට අපිට හොඳ ග්‍රීන් ලයිට් එකක් පෙන්ලා තිනවා. අපි ඉන්ටර්වයුව කැඳවුවා, අපි ඉන්ටර්වයුව එකේදී පාස් වුණා. ඊට පස්සේ දැන් අපි ඔවුන්ගේ අවශ්‍ය කරන කටයුතු කරගෙන ගියා. හැබැයි ලොකු ප්‍රශ්නයක් මතු වුණා. මොකද මේ ප්‍රශ්නේ වර්ල්ඩ් වයිඩ් රෙක්‍රූට්මන්ට් නමින් අපිට අප්‍රෝල් එක දෙන්න බැරි ප්‍රශ්න දෙන්න බැරි බව කිව්වා. 2024 අප්‍රේල් මාසේ මාර්තු මාසේ වෙනකොට තමයි අපි විදේශ සේවා නියුක්ති කාර්යංශයට ඇප්ලිකේෂන් එක යොමු කරේ. ඔවුන් කියනවා වර්ල්ඩ් වයිඩ් රෙක්‍රූට්මන්ට් ආයතනයට ඇප්ලිකේෂන් රෙජිස්ටර් එක දෙන්න බැහැ කියලා. නම වෙනස් කරන්න කිව්වා. ඊට පස්සේ අපිට සිද්ධ වුණා වර්ල්ඩ් වයිඩ් ඕවර්සීස් ජොබ්ස් ප්‍රයිවට් ලිමිටඩ් නමින් කම්පැනි නම වෙනස් කරන්න. දැන් අපේ අලුත් නම තමයි World Wide Overseas Jobs Private Limited නම. මෙම ආයතනේ පිහිටලා තියෙන්නේ ගල්කිස්සේ. ගල්කිස්ස පොලිසියට දකුණු පැත්තෙන් පාරායිනම ලොකෝට බෝඩ් එක තියෙනවා. එතන තමයි පිහිටලා තියෙන්නේ. මෙම වෙනස්කමත් එක්ක විදේශ සේවා නියුක්ති කාර්යංශයට දැන් අපි ඔක්කොම සම්පූර්ණ කරලා තියෙනවා. මම හිතන්නේ අද 2024 අගෝස්තු මාසේ 27. හැබැයි අපි හිතනවා අපි ලබන මාසේ වෙනකොට අපි ලයිසන් නම්බර් එක අපිට මේ නමින් ලයිසන් නම්බර් එක ලැබෙන ගමන් අපි ක්‍රියාත්මක කරන අනාගතයේදී වර්ල්ඩ් වයිඩ් ඕවර්සීස් ජොබ්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මගින් ඕස්ට්‍රේලියාව සඳහා රැකියා වීසා අපි ඉදිරියේදී ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් ඔබ බලාපොරොත්තු වෙන ඔබට ලොකු අවස්ථාවක් ඉදිරියේදී විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් ලියාපදිංචිච්ච නමින්ම අපිට ඔබට සේවාව සපයන්න පුළුවන්කමක් ලැබේ. ඔබගේ ආයතනයේ හරහා දැන් ඉහළ සුදුසුකම් සහිත අයට ෆයිනෑන්ෂියල් ප්ලෑන්ස් කිහිපයක් හඳුන්වා දීලා තියෙනවා. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් ඔබතුමාට කරන්න පුළුවන්ද? ගා දෙනෙක් ඕස්ට්‍රේලියාවට යන්න බැලුවයින් පස්සේ ඔවුන් හිතනවා මේකට සල්ලි තමයි ඕන වෙන්නේ කියලා. දැන් ඔබට සතයක්වත් ගෙවන්න නැතුව යන්න පුළුවන් ක්‍රමක් තියෙනවා. දැන් අපේ ආයතනය විසින් ඕස්ට්‍රේලියාව රැකියාව සඳහා වර්ග කීපයක්, ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව න්ියුසීලන්ඩ් වෙන්න පුළුවන්, ඒව වර්ග කීපයට කොටස් කරන බෙදාගෙන තියෙනවා. එකක් තියෙනවා ඒ ග්‍රේඩ් එකේ වීසා එකක් ගන්න නම්, ඒ ඇප්ලිකේෂන් එකක් වෙන්න නම්, ඒක මේ හුදෙක මත තියාගන්න අපේ ආයතනය විසින් හදාගත්තු ක්‍රමවේදයක් පමණයි මේක. එතනදී අපි බලාපොරොත්තු වෙනවා ඉස්සෙල්ලාම ඔහුට වැලිඩ් පාස්පෝර්ට් එකක් තියෙන්න ඕන, ඔහුට ඇකඩමික් සාමාන්‍යයෙන් ඕලේ ලොක්ක පාස් කරලා තියෙන්න ඕන. ඊට පස්සේ ඔහු යම් කිසි ස්කිල් එකක් ප්‍රගුණ කරලා තියෙනවා, අවුරුදු කීපයක් අධ්‍යයනය කරලා තියෙන්න ඕන. ඒකට අදාළ ඔහු ඒ ඉගෙනගත් වෘත්තියට අදාළව රැකියාවක් කරලා අවුරුදු කීපයක රැකියාවක් කරලා තියෙනවා. අවුරුදු කොටින් ගෙනුන අපි අවුරුදු 3කට වඩා රැකියාවක් කරලා තියෙනවා. ඔහු වයස සාමාන්‍යයෙන් අවුරුදු 40ට අඩු කෙනෙක් විය යුතුයි. ඒ වගේම ඔහුට පොලිස් රිපෝට් එකක් ගැනීමේ හැකියාවක් තියෙන කෙනෙක්. ඒ වගේම ඒ වෘත්තිය ස්කිල් ඔක්කියුපේෂන් ලිස්ට් එකේ ඩිමාන්ඩ් ජොබ් එකක් වෙන්න ඕනේ. එතනදී මෙන්න මේ කියන පුද්ගලයෙක් අපි දන්නවා ඒ ග්‍රේඩ් එකේ ඇප්ලිකන්ට් කෙනෙක් කියලා. මේ ඒකේ ඒ ග්‍රේඩ් එකේ ඇප්ලිකන්ට් දැන් ඉස්සර නම් ගාක් වෙලාවට අපි කියනවා ඌට ලොකු මුදලක් වියදම් කරනවා කියලා. දැන් මෙතනදී වෙන්නේ ඒ ග්‍රේඩ් එකේ ඇප්ලිකන්ට් කෙනෙක්ට රුපියල් ලකුවක්වත් ලංකාවේ වියදම නොකොට යන අවස්ථාවක් අපි ලබා දී තිනවා. හැබැයි ඒකෙන් සමහරක් වෙලාවට ඌට එයා ටිකට් එක එම්බසි ගාස්තු ගෙවා ගන්න වෙන්න පුළුවන්. සමහරට ඒකත් ඔහුට ගෙවා ගන්න බැරි නම් අපිට පුළුවන්කමක් තියෙනවා ඔහුට ඒ වෙනුවෙන් උදව්වක් කරන්න.
එතෙන් දි කියන්නේ නැහැ මේක සාමාන්‍යයෙන් අර පින් අතේ වැඩක් එකනේ මේ වගේ කාර්යයක් නෙමෙයි මේ සිදුවන්නේ. ඔහුට පුළුවන් ඔහු රැකියාවක් කරලා දැන් ඔබ දන්නවා ඕස්ට්‍රේලියාවට යනකොට වාර්ෂික පැඩිය ඩොලර් 73,150ට වඩා වැඩි විය යුතුයි. එතකොට ඔහුට සාමාන්‍යයෙන් ඩොලර් 6000 ගානකද සැලරි එකක් හම්බ වෙනවා ටැක්ස් කැපින් නැතුව. හැබැයි ඔහුට පුළුවන් එදා එහෙම ගිලා හම්බ කරන විට යම් ප්‍රතිශතයක් ඒහුගේ ඕස්ට්‍රේලියන් තියෙන කම්පැනියට හව කවුරු හරි ඔහුට උදව් කරපු පුද්ගලයාට ගෙවන්න කතා කරගන්න. හැබැයි මෙතන තියෙන වාසිය මොකදම අනිවාර්යයෙන්ම ඔහුට ක්වොලිෆිකේෂන් සම්පූර්ණ නම් ඔහුට හැකියාවක් තියෙනවා ඔහු කිසිදු මුදලක් ගෙවන්නේ නැතුව ඔහුගේ තියෙන මුදල් නොමැති අයටත් මේකට යන්න අවස්ථාවක් ලබා දෙන එක. දැන් අපි දැකලා තියෙනවා පහුගිය කාලේ අවුරුදු 15ක වැඩ කරන කාල සීමාවේදී බොහෝ දෙනෙක් එනවා ඔහුගේ අතේ තියෙන පොඩි මුදලක් මොකද ඔහුගේ අත්‍යවශ්‍යම ඔහු ඉතුරුවක් කරගෙන නැහැ ඒ වගේට යන්න බැරි අවස්ථාව. මෙන්න මේ ගැන සලකලා තමයි නම් බය නැතුව ඔබ ක්වොලිෆිකේෂන් සම්පූර්ණ කරලා තියෙනවා නම් ඔබ ගාව සතයක්වත් නැතත් එන්න අප වෙත. අපිට පුළුවන් ඒටි කරලා දෙන්න. හැබැයි මතක තියාගන්න ඒ ග්‍රේඩ් එකේ ඇප්ලිකන්ට් කෙනෙක් වෙන්න ඕන කරන ක්වොලිෆිකේෂන් ටික එක සර්ව සම්පූර්ණ කරලා තියෙන. මේ ස්ක්‍රීන් එකේ විස්තර ටික වැටි ක්වොලිෆිකේෂන් මොනවාද ඒ ක්වොලිෆිකේෂන් ටික සම්පූර්ණ ඔබ ඒ ග්‍රේඩ් එකේ නම් ඔබට හැකියාවක් තියෙනවා එහි ගියාට පස්සේ හරි යම් මුදලක් ගෙවලා ඔබගේ වැඩ කටයුතු සම්පූර්ණ කරගන්න. Plumber, electrician, electrical engineer වගේ position වලට apply කරන්න license එකක් අවශ්‍ය වෙනවා. ඕස්ට්‍රේලියාවට හෝ නවසීලන්තයට මෙම license එක ලංකාව ඉඳන් ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ සිදු කරගන්න ආකාරය ඔබතුමාට කෙටි විස්තරයකින් පැහැදිලි කරන්න පුළුවන්ද? ඔව් මේකදී අපි කතා කරමු නිව්සීලන් license එක ගැන. මේ නිව්සීලන් license එකට ඔබ හවුෙන්න එපා පැහැදිලිවම ඉඳන් කියනවා EWRB license එක ඔබට ගන්න පුළුවන් ලංකාව ඉඳලත්. හැබැයි ඔබ EWRB license එක ගත්තට ඔබට නිව්සීලන්ත රැකියා අවස්ථාවක් හොයාගන්න හම් වෙන්නේ නැහැ පැහැදිලිවම. හැබැයි ඔබට සුපර්වයිසර් කෙනෙක් අවශ්‍යයි. ඔබට license එක ගන්න පුළුවන් EWRB එකේ. ටෙම්පර් license එක ලක්ෂ 2 ගණනක් 3ක් විතර යනකට ඒකට වියදමක් යනවා. හැබැයි ඒ විනි අරගත බොහෝ පිරිසක් ලංකාව තුල ඉන්නවා. ඔවුන්ට සුපර්වයිසර් කෙනෙක් හොයාගන්නත්. නිව්සීලන්ත ඔබ යම් කිසි විදියකින් කරනවා නම් ඔබ EWRB license එක වගේම සුපර්වයිසර් කෙනෙක් හා ජොබ් එකක් ඒ කාරණා තුනම සම්පූර්ණ කරනවා. එහෙම නැතුව ඔබගේ මුදල් නාස්ති කරගන්න එපායයි මම ඔබට පවසනවා. හැබැයි ඕස්ට්‍රේලියාව තුල නම් මේකේ ඊට වඩා වෙනස් සත්‍යයක් තියෙන්නේ. රැකියා අවස්ථාව ඕන තරම් තියෙනවා. එහෙ සුපර්වයිසර් කෙනෙක්ගේ සේවාව අත්‍යවශ්‍ය නැහැ. හැබැයි ජොබ් ඔෆර් එකක් අවශ්‍යතාවයක් තියෙනවා. ඔබට ඉලෙක්ට්‍රිෂියන් license එක ගන්න පුළුවන්. මේ ඕස්ට්‍රේලියන් license එක ගන්න පුළුවන් ඉන්දියාවටත් ගිහිල්ලා. සාමාන්‍යයෙන් ඒකට මම හිතන්නේ ලක්ෂ 15ක් පමණ වියදම් වෙනවා. මොකද ඒ පාඨමාලාව කරන්නේ ඕස්ට්‍රේලියාවේ. හැබැයි පැට්‍රිකල් එක්සෑම් එක ඉන්දියාවට ගිහිල්ලා කරන්න තියෙන්නේ. එවැනි අවස්ථාවකදී ඔබට පුළුවන්කම ලැබෙනවා සාමාන්‍යයෙන් ඉන්දියාවට කියලා license එක අරගෙන අර අවශ්‍ය කරන සම්පූර්ණ දේම සම්පූර්ණ කරන්න. ඒ කියන්නේ qualification සම්පූර්ණ කරන්න. ඊට පස්සේ ඔබට job රැකියා අවස්ථාවක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. 407 visa එකකින් ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ එම රට තුලදී substantive visa වලට මාරු වෙන්න තියෙන හැකියාව කොහොමද? අතවිම අපි බලමු 407 කියන්නේ මොකක්ද කියලා. 407 කියන්නේ දැන් ඒක ලොකු අවස්ථාවක් ලාංකිකයන්ට ගන්න පුළුවන්කම තියෙන. හැබැයි ලාංකික මෙගෙන උනන්දු වෙන්නේ නැහැ. ඔබ යම් වෘත්තියක යම් කිසි ඩිප්ලෝමා එකක් ඩිග්‍රී එකක් මාස්ටර් එකක් හෝ ට්‍රේනින් කෝස් එකක් කරලා තිනව නම් ඔන්න ඔබට අවස්ථාව ලැබෙනවා මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ වැඩ කරන ස්ථානයක් සොයාගෙන ඒ වැඩ කරන ආයතනය තුළදී ඔබේ ට්‍රේනින් ෂෙඩියුල් එකක් හදාගෙන ඔබට ඒ රටට යන්න. මේක ලොකු අවස්ථාවක්. මොකද ඒ අවස්ථාව ගැන පොඩියට සලකන්න එපා. මොකද මම ඔකට කියන්නේ මේක තරුණ පරපුරට ලැබෙන අවස්ථාවක්. ඔන්න ඔබේ ස්ටුඩන්ට් වීසා ඕස්ට්‍රේලියාවට මේ වෙනකොට ගාක්ලට ආඩු කරලා තින්නේ, තහනම් කරලා තිනා වගේ කප්පාදුවක් කරලා තිනා. හැබැයි ඔවුන් ඔබට අවස්ථාවක් දීලා තිනවා ට්‍රේනින් වීසා එකට රට ඇතුළේ ඉන්න. ඒක තමයි 407. 407 කියන වීසා එකේදී ඔබ යම් වෘත්තියක් කරන්න ගියේ වෘත්තියට අදාළව ඔබට ඒ රටේ රැකියාවක් කරන ගමන් ඔබට ඒකේ වෘත්තිය පුහුණුවක් ලබන්න අවස්ථාවක් තියෙනවා. මේ 407 කියන වීසා එකේ මේ වීසා එකට අවශ්‍ය කරන්නේ ඔබට ඔබගේ ජොබ් එකේ ට්‍රේනින් ෂෙඩියුල් එකක් පමණයි.
ඒ වගේම ඒ ඔස්ට්‍රේලියන් ජොබ් ඔෆ් වැඩ කරන කම්පැනියකින් ඔබට එක ලබා ගන්න ඕන. මේකේ කම්පැනියට ලොකු ආසයක් තියෙනවා. කම්පැනියේ තියෙන සේවක සේවකයක අවශ්‍යතාවය ඔවුන් කිසිම බදු කිවීමකින් තොරව ඔවුන්ට අවස්ථාවක් ලැබෙනවා ඒ සේවාව ලබා ගන්න. ඒකෙන්ද මම හිතනවා දෙපාර්ශ්වයටම බදු ගෙවන්න තියෙන අවස්ථාවක් නැහැ. ඒකෙන්ද මේක ලොකු අවස්ථාවක් වෙයි කියලා. මේක ගොඩක් දියුණු කරන්න පුළුවන් අවස්ථාවක්. මේ අවස්ථාව හරියට ප්‍රගුණ කළොත් මම හිතනවා 482 වගේම අපේ ලංකාවේ ඉන්න තරුණ පරපුරට ලොකු අවස්ථාවක් වෙයි. මේක මතක තියාගන්න හුඟක් වෙලාවට අධ්‍යාපනය අවසන් හෝ ට්‍රේනින් එක අවසන් වෙච්ච ගමන් ඇප්ලයි කරන එකක්. ඉස්සර මේක තිබ්බා කොළඹ විශ්වවිද්‍යාල හා රුහුණු විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාලවලට පමණක් තිබිච්ච අවස්ථාවක්. දැන් ඒක පුළුල්ලා තියෙනවා අනිකුත් විෂයන් සඳහාත්. ඒකෙන්ද ඔබ මේක මනා අවබෝධයක් අරගෙන මම කිව්වට නෙමෙයි ඒක ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකට ගිහිලා බලලා තේරුම් අරගෙන මේ සඳහා එකක් ප්‍රවීණෝ YouTube එකේ කරපු වීඩියෝසුත් තියෙනවා බලලා ඔබට තනියම උනත් ඇප්ලයි කරන්න පුළුවන්. මිස්ටර් චාමිල මේක ටිකක් දිග ප්‍රශ්නයක්. අයර්ලන්තයේ ජෙනරල් ජොබ් ලිස්ට් එක යටතේ ජොබ් ඔෆර් එකක් ලැබෙන කෙනෙකුට නීතිමය වශයෙන් ඩිපෙන්ඩ් කෙනෙක්ව ගන්න පුළුවන් වසරකට පසුවයි. නමුත් ඩිපෙන්ඩ් වීසා එක ඇප්ලයි කරද්දී මේන් ඇප්ලිකන්ගේ ෆයිනෑන්ෂියල් කැපැසිටි එක වසර දෙකකට අහනවා. එතකොට ඩිපෙන්ඩ් වීසා එකක් ගන්න පුළුවන් වෙන්නේ ඇප්ලයි කරලා අවුරුදු දෙකකට පස්සේද? ඔව්, මේකද දැන් ඔබට අත්‍යවශ්‍යම කිව්වත් එයා මම අයර්ලන්ඩ් වර්ක් වීසා වලට දායකත්වයේ දීපේවා තියෙනවා. මේ තේන්නේ මගේ අයර්ලන්ඩ් වර්ක් පර්මිට් මේ කරපේවා. අයර්ලන්ඩ් ගැන හොඳ මන අවබෝධයක් තියෙනවා. අයර්ලන්ඩ් වල ඔය නීතිමය ගැටලුව තියෙනවා. අපේ එම්බසියත් එක්ක මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා. හැබැයි ඔබට දැනට අපි එම්බසියට සබ්මිට් කරපු ඩිපෙන්ඩ් වීසා කීපයක් තියෙනවා. තාම එක වීසා ග්‍රාන්ට් වෙලා නැහැ. හැබැයි ඔවුන් සෑම කෙනෙක්ම ඇප්ලයි කරලා තින්නේ අවුරුද්දකට පසුව. ඉතින් අවුරුද්දකට පසුව ඇප්ලයි කරන්න පුළුවන් වීසා අපි අනිවාර්යයෙන්ම අපි කරනවා. හැබැයි ඒ විතරක් නෙමෙයි. ඒක බලනවා ඔවුන්ගේ මුදල් වලගේ කොච්චරක් හම්බ කරලා තියෙනවද, ඔහුට ගියක් තියෙනවද, ඔහුට යන්න තියෙන ස්ථාවරේන ඔහුට පුළුවන්ද රැක බලා ගන්න පුළුවන්ද කියන එක. මම හිතන විදිහට අවුරුදු දෙකේ කොන්දේසිය තිබ්බත් මගේ වීසා වලට මම හිතනවා හෙට තව සතියක් විතර යනකොට මට ඒ වීසා ලැබෙන්න පුළුවන්. ඔබ අපේ ආයතනයට කෝල් කරලා බලන්න. අපේ ආයතනයෙන් ඔබට ඒ සඳහා මොහොත වීසා ලැබිලා තිබ්බොත් ඒ සඳහා පොසිටිව් එකක්ද අපිට වීසා නොලැබිලා තිබ්බොත් එහෙනම් ඔබට අවුරුදු දෙකකට පස්සේ ඇප්ලයි කරන්නද කියලා හරි උත්තරයක් ඉදිරියේදී දෙන්න පුළුවන්කම ලැබෙයි අපිට. මිස්ටර් චමිල මේ වන විටදී කැනඩාවේ ජොබ් මාකට් එකේ තත්ත්වය කොහොමද? මෙහෙම අපි කැනඩා ඇතුළම කරන්නේ නැහැ. මොකද කරන්නේ බැරි වෙන තත්ත්වය දුබන්නේ තුනේ මේ කැනඩා හරි කාර්දරය කරන එක. මොකද ඒකට ලොකු තරකාරීත්වයක් තියෙනවා. සාර්ථකත්වයේ බොහොම ටිකයි. මොකද අපිට ඒක ලැබ් ජොබ් එක ලබා ගැනීම හා මේ අනිත් එක එක හොක්කක් වලට වංචා සහගත මුදල් ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකෙන් තත්ත්වය අපි ඒක දැන් දුරස් වෙලා ඉන්නේ. ඊට වඩා ග්ලීසියම් පහසුවෙන් කරන්න පුළුවන් රටවල් තියෙන අතර මම දැක තියෙනවා මේ කාලෙත් මේ බලන්න ඇත්තටම මේකේ ජොබ් ඔෆර්ස් කොච්චරක් තියෙනවද අපිට මේ ඕස්ට්‍රේලියාවේ නේ වහම් වෙලා මේ තියෙන සියලුම ජොබ් ඔෆර්ස් ඇත්තටම ගත්තත් තියෙනවා මේක ප්‍රායෝගික සත්‍යය. ඔයාලට අපි ගාවට ආව අපි කරලා තියෙන ජොබ් ඔෆර්ස් මොනවාට පෙන්වන්න පුළුවන් ශාන්තිමනියක් තියෙනවා 482 වීසා. හැබැයි අපිට ඒක හිත තමයි අපි කැනඩා දැන් අත හැරලා ඔස්ට්‍රේලියා පැත්තටම යොමු වෙලා තියෙනවා. අපි ඔස්ට්‍රේලියන් රජයටත් කරන්නේ යම් කිසි විදියකින් ඔස්ට්‍රේලියා රජය දිනු කරන්න රට දිනු කරන්න අවශ්‍ය කරන ශ්‍රමිකයන් සැපයීම. අපි හිතනවා ඒක හින්දා අපි මේ වෙනකට නිව්සීලන්ත ඔස්ට්‍රේලියා අයර්ලන්ඩ් කියන රටවල ප්‍රායෝගික අත්දැකීමෙන් අපි ඒ වීසා රන් තියෙන නිසා අපි ඒ පැත්තට යොමු වෙලා තියෙනවා. ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, කැනඩාව, UK, USA වගේ රටවලට ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරලා එම වීසා එක රිජෙක්ට් වෙලා තියෙද්දී ස්කිල් මයිග්‍රේට් කරන්න පුළුවන්ද? එහිදී වීසා එක ගැරන්ට් කරන්න තියෙන හැකියාව මොන වගේද? ඔබ ස්ටුඩන්ට් වීසා එකකින් කියන්නේ ඔබ තාමත් අධ්‍යාපනය හමාර කරලා නැහැ කියලා. එහෙම තියෙද්දී ඔබ පරිණත පුද්ගලෙක් කියලා වීසා එකක් ඇප්ලයි කරන්න නම් මම නම් බාර ගන්නෙ නැහැ. ඔබ ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරොත්
ඔබ ස්ටඩන්ට් කෙනෙක් වශයෙන්ම ඒ රටට නැවත යන්න ඕන. ඒ රටට ඔබගේ ස්ටඩන්ට් වීස එක රිජෙක් වුණාට පස්සේ වර්ක් පර්මිට් වලින් වැඩ කරන්න බෑ. ඔන්න ඔබට සමහරක් වෙලාට වර්ක් පර්මිට් එක රිජෙක් වෙලා ස්ටඩන්ට් වීස එකට යන්න ඕන, ඒක අපිට වෙනම කතාවක්. හැබැයි ඔබ ස්ටඩන්ට් කෙනෙක් වශයෙන් ඇප්ලයි කරලා පහුව වර්ක් වීසා එකකින් ඇප්ලයි කරන්න අපිට බාර ගන්න අමාරුයි. එහෙම වුණත් වීසා ගොඩක්ලා රිජෙක් වෙන්න පුළුවන්. අතෝෂම අපි කැමති නෑ අපේ නමින් වීසා එකක් රිජෙක් කරගන්න. ඒක හින්දා අපිට ඒ වින් දේවල් නම් බාර ගන්න බෑ. Pending IELTS, PTE එක ඕස්ට්‍රේලියාවේ ජොබ් ඔෆර් එකකට ඇප්ලයි කරන්න පුළුවන්ද? මේකත් ගොඩක් අපිට අහන ප්‍රශ්නයක්. අපිට පුළුවන්. ඔබ කියන ප්‍රශ්නේ ඔබට IELTS හෝ PTE exam එකක් කරලා නැහැ, නමුත් ඔබට වර්ක් පර්මිට් එකක් කරගන්න අදහසක් නම් ඔව් අපිට පුළුවන් ජොබ් ඔෆර් එක හොයාගන්නකම් ඇප්ලයි කරන්න. අපිට පුළුවන් ඔබගේ CV එකට මෙහෙම PTE හෝ IELTS exam එක කරමින් ඉන්නවා, ඒකට අපි ඉස්සරහට දෙන්නම් කියලා. එතකොට අපි කන්ඩිෂන් ඔෆර් එකක් ඉල්ලලා වගේ තමයි අපි අප්ලයි කරන්නේ. එතකොට ඔවුන් සමග තියෙනවා දැන් මගේ අත්‍යවශ්‍යම ආපු ඊමේල්ස් 4-5ක් නම් මට ඔයාලට පෙන්නන්න පුළුවන්. සමහරක් කම්පැනි කැමති IELTS කරලා දෙනකම් ඔවුන් බලන් ඉන්න. මේ තියෙන්නේ අගෝස්තු 1 හම්බෙච්ච වීසා එකක්. මේ මේක බලන්න, මේ තියෙන අගෝස්තු 1 මේ කම්පැනි එක මාස 2 බලන් හිටියාට ජොබ් ඔෆ් එක දෙන්නේ එයාගේ IELTS 4 මාන තිබිච්චෙන් 5 කරගන්නකම්. අතවශ්‍යම කොච්චර වටින කියන කම්පැනිද ලංකාවේ සේවකයෙක් වෙනුවෙන් සේවකයා තෝරගෙන එයාගේ IELTS කරගෙන දෙනකම් ඒ කම්පැනිය බලන් ඉඳලා තමයි යට ඔෆ් එක හම්බුනේ. ඉතින් ඒ වැනි ආයතන තියෙනවා. තවත් මෝට මෙකැනික් ආයතනට අපිට ආපු මේල්ස් කීපයක්ම තියෙනවා. ඔහුගේ IELTS ඔහු එක්සෑම් එක කරගෙන දෙන්න, එතකන් අපිට ඉතුරු වැඩ කටයුතු කරගෙන යන්න කියලා. ඒ වගේ අපිට සමහරකට IELTS හෝ PTE exam එකකින් තොරව ෆයිල් එකක් පටන් ගන්න පුළුවන් ජොබ් එකක් හොයලා දෙන එක. ඔබ දන්නවා මගේ කව ජොබ් ඔෆර්ස් නෑ, මම කරන්නේ මගේ දක්ෂතාවයේ තියෙන්නේ ඕස්ට්‍රේලියන් කම්පැනියක් කතා කරලා දෙන එකනේ. ඒකනේ මම කරන්නේ. අතවශ්‍යම මම කරන්නේ දෙපාර්ශ්වය මුණ ගස්සන එක. අතවශ්‍යම මම බ්‍රෝකර් කෙනෙක් හා සමානයි කිව්වොත් ඒක නිවැරදි. ඉතින් එවැනි දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඔබ අනිවාර්යයෙන්ම ඉදිරියේදී IELTS exam එක එම්බසියට යොමු කරන්න පෙර ඒක අනිවාර්යෙන් ලබා දිය යුතුයි. ඩිරෙක්ට් PR එකක් ඇප්ලයි කිරීමේදී එහි සාර්ථකත්වය අපිට කලින්ම හරියටම නිගමනයකට එන්න පුළුවන්ද? මෙහිදී එම රටේ රජයේ තීරණය වැදගත් වන්නේ ඇයි? ඔව්, දැන් ඔබ කියන PR එකක් කියලා කිව්වම ස්ථිර පදිංචිය. මේ ස්ථිර පදිංචිය නිව්සීලන්ත වෙන්න පුළුවන්, ඕස්ට්‍රේලියා වෙන්න පුළුවන්, කැනඩා වෙන්න පුළුවන්. මේ රටවල් තුනේම PR එකක් ඇප්ලයි කරන එකට විවිධ ක්‍රම හා විවිධ හේතු තියෙනවා එක අසාර්ථක වෙන්න. ඒ වගේම සාර්ථක වෙන බලපාන හේතුත් තියෙනවා. අපි ඕස්ට්‍රේලියාගම් ඕස්ට්‍රේලියන් PR ප්‍රොසෙස් එකේදී ඉදිරියේදී ගොඩාක් බලාපොරොත්තුවක් තියන්න එපා. හැබැයි සම්පූර්ණයෙන් කැන්සල් කරලා නැහැ. ඒ වුණාට බොහෝ විට PR එකට වඩා පාලන අධිකාරිය විසින් 482 වර්ක් වීසා වලින් තමයි එහෙට ගන්න. මොකද ඒකට හේතුවක් තියෙනවා. ඔබ PR එකක් දෙන්නකට රජයේ විසින් ඔබට රැකියාවක් කරන්න ස්ථානයක් නොමැතිව ජොබ් වීසා එකක් දෙන්න ඕනේ. හැබැයි වර්ක් පර්මිට් එකක් ගන්නකට ඔබට මේ තියෙන ආයතන වලින් ඔබට වර්ක් පර්මිට් එක ගෙවන සැලරි එක ඔබට නඩත්තු වෙන්නේ ඔක්කොම රැකබලා බලාගෙන ඉන්න තියෙනවා. අත්‍යවශ්‍යම රජයට ගොඩාක් ලේසි 482 වීසාකින් එන අය ඕස්ට්‍රේලියානු රජයට කරදරයක් නැහැ. ඒකෙන් හින්දා ඒ රටක් දියුණු වෙනවා, ඒ රටේ ඉන පුද්ගලව ආරක්ෂාත් වෙනවා, ඒ පුද්ගල නඩත්තුත් වෙනවා, ඒ පුද්ගලට ජීවත් වෙන ක්‍රමයක්ත් තියෙනවා, නවතැන් ගන්න තැනකුත් තියෙනවා. ඒ වගේ ඒකෙන් හින්දා මම 491 වගේ වීසා වලට දැන් ගොඩක් වෙලාට පෙළඹෙන්නේ. අපි 482 වීසා එකට අවශ්‍ය කරන ජොබ් ඔෆ් එකක් හොයාගෙන ඒකට යොමු කරන එක තමයි මම කරන්නේ. බොහෝ රටවල් වල මම දැකලා තියෙනවා ගොඩාක් දෙනෙක් රස්තියාදු වෙන එක තමයි වෙන්නේ PR එකක් ඇප්ලයි කරන්න. PR එකක් ඇප්ලයි කරන්න රැකියාව අවස්ථාවක් හොයාගන්න බැරි කෙනෙක්ට PR එක ඇප්ලයි කරන්න. ඒකට මම එපා කියන්නේ නැහැ. හැබැයි මේක ඇවිල්ලා මාසික දෙකකදී කාලෙකදී ඉවර කරන්න පුළුවන් ජොබ් ඔෆර් එකක් අරගෙන සම්පූර්ණ මේ රටට ගිහිල්ලා. හැබැයි PR එකක් කියන්නේ දීර්ඝකාලීන යන වැඩක්. සාමාන්‍යයෙන් ව්‍යාපාරිකය වශයෙන් වුණත් අපිත් බලන්නේ ඉතා කෙටි කාලෙකදී යම් සාර්ථකත්වයකට ගන්න පුළුවන් වීසා ක්‍රමවේදයක් ගැන. ඒකෙන්ද අපි හුඟක් කාලවිට කෙනෙක්ව යොමු කරන්න උත්සාහ කරනවා රැකියාව වීසා සම්බන්ධයෙන්. නිව්සීලන්ත සඳහා IELTS අවශ්‍යමද? නිව්සීලන්ත සඳහා ඔබ දැකලා ඇති මෙන්න මේ ලිස්ට් එක ඇවිල්ලා තියෙනවා. මේ ඇවිල්ලා ග්‍රීන් ලිස්ට් එක. මේකේ ඉස්සරහින් තියෙනවා සෑම ජොබ් එකක ඉස්සරහා අපි
මේ ග්‍රීන් ලිස්ට් එකේ ස්කිල් ලෙවල්ස් කියලා. මේ ලෙවල් එකේ තියෙනවා සමහරක් ලෙවල් 1 2 3 4 කියලා වර්ග 5-4 පහකට විතර බෙදලා. මේකේ ඔබට පුළුවන් නම් ග්‍රීන් ලිස්ට් එකේ ස්කිල් ලෙවල් 1 එකට ඇප්ලයි කරන්න ඔබට කිසිම ගැටලුවක් නැතුව IELTS නැතුව උනත් ඔබට යන්න පුළුවන්කමක් තියෙනවා. දෙකටත් තියෙනවා තුනටත් තියෙනවා. හැබැයි 4-5 කියන එකට කන්ඩිෂන් තියෙනවා. දැන් 4-5 කියන්නේ දැන් කෑ ගිව වගේ ජොබ් එකක් වෙන්න 4 වගේ. ඒ වගේකට පෞලේ සමාජිකයන් ගෙනියන්න බෑ. එතකොට මේකේ සමහරක් වලට IELTS උත් ඒවා හා සමාන ඉල්ලන ඒවා. IELTS අවශ්‍යයෙන් 4ක් ඉල්ලන එකක් තියෙනවා. මම කොහොම වුණත් කියන්නේ ඔබට ඉතා පැහැදිලිව කියන්නම්. මගේ එක්ස්පීරියන්ස් හරහා අපි පහුගිය කාලේදී බොහෝ දිනක් ඉංග්‍රීසි IELTS නොකරපු අය අපි පිටරටවල වල ජොබ් ඔෆ් එකේ ඉන්ටර්වයුව එකට මේ සම්බන්ධ කරලා තියෙනවා. හැබැයි අපි එවැනි ඉන්ටර්වයුව එකක් ලබා ගන්න බොහොම අමාරුයි, බොහොම අපහසුයි. ඇත්තටම මොකද අපිට ඒවා බන්දේශයේ තියලා කවුරක්වත් දෙන්නේ නැහැ. අපි ඇත්තටම බොහොම අමාරුවෙන් අපේ තියෙන කන්ටැක්ට් වලින් සති ගණන් මාස ගණන් අපේ ඉන්න ඇඩ්වයිසර් කතා කරලා මාරාරිස්ස ලෝයට කතා කරලා කනෙක් කරලා අපි හැබැයි ඒ පුද්ගලයාට පිටරට ඉන්න සුද්දා කතා කරාම ඒ ෆොරන කතා කරාම මෙහෙන් ඒකට හරියට උත්තර දී ගන්න බැරුව අපිට ජොබ් 25ක් විතර දැන්ටම ඉස්සලා තියෙනවා. කවුරු හරි කෙනෙක් එවැනි තත්ත්වයක් පරීක්ෂා කරන්න අවශ්‍ය නම් එන්න අපි පෙන්නන්න. ඇත්තටම ඉන්ටර්වයුව එකේ ප්‍රශ්නයක් අහපු වෙලාවට උත්තර දී ගන්න බැරි ඇඹරින පිරිසක් ඉන්නවා. හැබැයි ඔහු අපිට කියන්නේ අපිට කතා කරන්න පුළුවන් කියලා. හැබැයි ඒ ජොබ් එකේ ගැන ඔබ කතා කරන්න මේ ළඟදී AC ටෙක්නීෂියන් කෙනෙක්ට එහෙන කෙනෙක් කතා කරලා අහුවා ඔබ පාවිච්චි කරන මොන වගේ ගෑස් එකක්ද කියලා. එයාට උත්තර දී ගන්න බැරි වුණා. ඉතින් ඒකෙන් හින්දා මමත් දැන් තීරණය කරලා තියෙනවා අපිටත් අවම වශයෙන් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් පුද්ගලට විතරයි අපි ජොබ් හොයන්නේ කියලා. ඔබට IELTS නැහැ කියලා ඔබට ඉංග්‍රීසි කතා කරන්න බැරි නම් අපගේ කාලය ගොඩක් නාස්ති වෙනවා. ඔබට ජොබ් එකක් සෙවීම සඳහා යන කාලය. ඒකෙන්ද අපි ඊට පස්සේ ඉංග්‍රීෂ් කතා කරන්න පුළුවන් පුද්ගලයන්ට පමණමයි අපි ජොබ් එකක් හොයලා දෙන්න බාර ගන්න. මොකද අපි විශාල කැපකිරීමකින් ගන්නදී ඔබ ඊට පස්සේ මයික් එක දුරකථනය විසන්ධි වුණා නැත්නම් ඒක ඔෆ් කරලා දානවා. ඒ වගේ වැඩ අපිට ඒක කරන එක ලොකු පාඩුවක්. ඒක ලාංකිකයන්ට පාඩුවක්. තවත් මිනිහට ගන්න තියෙන අවස්ථාවක් නැති වෙන එක. ඒකෙන්ද අපි ඊට පස්සේ ග්‍රීන් ලිස්ට් එකේ තියෙන ඒවටත් ඇප්ලයි කරන්න ඔබට ඇත්ත වශයෙන්ම ඉංග්‍රීසි වලින් අපි මීට් එකක් තියෙනවා. ඒ මීට් එක ඕකේ වුණොත් විතරයි අපිට ඔබගේ ෆයිල් එක බාර ගන්න. ඒකෙන්ද මම ඔබට මේ කතාව ගැඹුරින් කියන හේතුව තමයි ඉංග්‍රීසි දවසකට වචන 10 ගානේ ඔබ ඉගෙන ගත්තොත් ඔබට මාසයක් යනකොට ඔබ වචන 300ක් විතර ඉගෙනගෙන ඔබ වචන අඩු ගානේ 700-800ක් ඉගෙන ගත්තොත් ඔබට හොඳට ඉංග්‍රීසි මැනේජ් කරගන්න පුළුවන්. ඔබ මේ ජොබ් ඔෆ එකක් හොයාගෙන රට යන්න බලන්නේ ඔබ වෙනුවෙන්ද නැහැ ඔබගේ දරුවන් වෙනුවෙන්. ඔබ ලංකාවේ ඔබගේ දරුවෙට 400-500ක ගයක් ඉඩම අයිතියක් දෙනවට වඩා ඔබට පුළුවන් නම් ඒ රටේ ස්ථිර පදිංචියක් කරන් දෙන්න. මම හිතනවා දරුවා ඊට වඩා ශක්තිමත් ස්ථිර වෙනවා කියලා. එහෙනම් ඒ ගැන හිතලා ඔබ ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න. එතකොට පුළුවන් ඔබට ඉංග්‍රීසි අධ්‍යාපනය සම්පූර්ණ කරගෙන විදේශ රැකියා සිහිනය උඩු කරගෙන ඔබගේ දරුවෝ ඔබගේ පරම්පරාව එතක් ඉඳලා ඒ රටේ පුරවැසියෝ හා ඒ රටේ පදිංචිකාරයෝ කරගන්න. RPL ක්‍රමයට ගන්නා ලද NVQ level certificate එකකින් ජොබ් වීසාවක් ඇප්ලයි කරන්න පුළුවන්ද? නැව ඔය caregivers ලා හෝ NVQ RPL ලින්ගත සහතික සම්බන්ධ ලොකු ගැටලු තියෙනවා. මිනිස්සු මාත් එක්ක අමනාප වෙච්ච අවස්ථා තියෙනවා. ඔබ 2024 දී RPL සර්ටිෆිකේට් එකක් අරන් යනවා. හැබැයි ඔබ අවුරුදු 10 කතර එක්ස්පීරියන්ස් එකක් කරා. ඒක අපිට ඒ සර්ටිෆිකේට් එකේ ලබාගත් දවසේ ඉඳලා අපි එක්ස්පීරියන්ස් එක බලාපොරොත්තු වෙනවා තව අවුරුදු 3ක් විතර හෝ 2ක්. අන්න එහෙම වුණොත් තමයි අපිට හුඟක් කාලවලට ඔබට ජොබ් ඔෆර් එකක් හොයලා දෙන්න පුළුවන්. ඔබ NVQ සර්ටිෆිකේට් එක ගොඩක් පරණ නම් අවුරුදු කීපයකට ඉස්සෙල්ලා අරන් තිනවනවා නම් ඒකේ වැලියු එකක් තියෙනවා. caregiver සර්ටිෆිකේට් එක 2023-24 අරගෙන ඇවිල්ලා මේ අවුරුද්දේ අරගෙන මාස කීපයක් ඇතුළත අරන් යන ජොබ් ඔෆර් එකක් ඉල්ලුවට එහෙම ගන්න බෑ. ඔබ ඒ සර්ටිෆිකේට් එක පරණ නම් ඒ සර්ටිෆිකේට් එකෙන් පස්සේ ඔබට වර්ක් එක්ස්පීරියන්ස් එක තියෙනවා නම් අපිට ඔෆර් එකක් ගැන හිතන්න පුළුවන්.
ඒ වගේ තමයි ඉන්විකිව් සර්ටිෆිකේට්. ඉන්විකිව් සර්ටිෆිකේට් එක මේ දවසේ අරගෙන ඊළඟ දවසේ ජොබ් ඔෆර් එකට යන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ ඒ ඉන්විකිව් සර්ටිෆිකේට් එකෙන් පස්සේ අප බලාපොරොත්තු වෙනවා වර්ක් එක්ස්පීරියන්ස් එකක්, ඒ කියන්නේ සර්විස් ලෙටර් එකක් ජෙනුවින් තැනක, ඒ කියන්නේ ජෙනුවින් සර්විස් ලෙටර් එකක් හම්බුනොත් අපිට පුළුවන් ඒ අනුව අපිට ජොබ් ඔෆර් එකක් තියෙන තැනක් බොහෝ සම්බන්ධීකරණය කරන්න. වයස අවුරුදු 45ක් නම් ඕස්ට්‍රේලියා වීසා එකක් ඇප්ලයි කරන්න අපහසුයි කියලා කියනවා. කොහොමද මේ තත්වය? මෙහෙමයි, අත්‍තරම ඔබ රැකියාව අවස්ථාවට යන්නේ මොන වගේ අරමුණකින්ද? ඒක තමයි වැදගත් වෙන්නේ. ඔබ ස්ථිර පදිච්චයක් හෝ වර්ක් පර්මිට් එකක් ගන්න බලාගෙන යනවා නම් ඕස්ට්‍රේලියා වගේ රටක, දැන් ඔබ ඩුබායි වගේ රටකට යනවා නම්, මැද පෙරදිගට යනවා නම්, ගල්ෆ් රටකට යනවා නම්, ඔබ අත්‍යවශ්‍යම ඒ රටේ පදිංචි වෙන අදහසින් යන්නේ නැහැ. ඔබ ඒ රටේ අවුරුද්ද දෙකක් වැඩ කරා, නැවත සල්ටියක් හොයාගෙන ලංකාවට එන ලංකා ජීවත් වෙන එක සාමාන්‍ය එක කල්චර් එක. හැබැයි ඕස්ට්‍රේලියාවට යනකට හුඟක් වෙලාවට ඒ රටේ නවතින්න බලාගෙන තමයි හුඟක් දෙනේ කියන්න බලන්නේ. මේකේ හින්දා ඒ රටේ ආයතනත් ඒ රටේ කවුරුත් සාමාන්‍යයෙන් 45ට පෙර ඔබ විසින් ස්ථිර පදිංචියට නැත්නම් ඔබ විසින් ඒ රටේ ස්ථිර වර්ක් පර්මිට් එකකට ඇප්ලයි කරන්න ඕනේ. එහෙම කරොත් ඔබගේ ජයග්‍රහණයක් වශයෙන්. ඒකෙ හින්දා අවුරුදු 41ට ඉස්සෙල්ලා ඇප්ලයි කරොත් ඔබට අර අවසන් අවුරුදු දෙක තුන ගිහිලා ඔබට ස්ථිර පදිංචිය හෝ ස්ථිර වර්ක් වීසා එකකට යන්න පුළුවන්කමක් තියෙනවා. මෙන්න මේ නිසා තමයි අවුරුදු 45ට පෙර අපි ඇප්ලයි කරලා කරන්න කියන්නේ. බෙඩ්රාම් වීසා එකේ තුලදී ඒ தත්ත්වය වෙනස් වෙනවා. ඒක අති විශේෂ ජොබ්ස් කැටගරි වලට විතරක් අවුරුදු 50 පහිනකම් උනත් ඇප්ලයි කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඔබගේ CV එක යොමු කරන්න අපි ඔබගේ CV ගන්නවා. අපි ඔබට නිර්දේශයක් දෙන්න පුළුවන්. සමහරවිට ඕස්ට්‍රේලියා බැරුණොත් නිව්සීලන්ත හෝ අයර්ලන්ඩ් කරන්න පුළුවන්කමක් ඔබට තියෙන්න පුළුවන්. කෙයා ගිව කෙනෙක් විදියට ඕස්ට්‍රේලියාවට ජොබ් ඔෆර් එකක් ගන්න අපහසුයි. ක්වොලිෆිකේෂන් තියෙන කෙනෙක්ට මේ සඳහා අවස්ථාවක් ගන්න අපහසුද? ස්කිල් ෂෝටේජ් ලිස්ට් එකේ මේ ජොබ් කැටගරි එක තියෙනවා, ඒ ජොබ් ඔෆර්ස් ගන්න අමාරු ඇයි? මෙහෙමයි, මම දකින ආකාරයකට සමහරක්ලට නීති සම්මත වෙනවා රටේ තියෙන ඉල්ලුම හැටියට. හැබැයි ප්‍රායෝගිකව ඕස්ට්‍රේලියන් තත්ත්වය ගත්තොත් මේ වෙනකට හුඟක් තැන්වලදී අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සේවකයෝ සිටිනවා. අනිත් එක මේක සම්මත වෙලා තියෙන්නේ කියාගිව සෙන්ටර්ස් වලට. කියන්නේ අත්‍යවශ්‍යම මේක පුද්ගලයට යම් කිසි, දැන් ඔබ දන්නවා ඉතාලිය නැත්නම් අපි හිතමු ඉතාලිය, ජපානය, ඕස්ට්‍රේලිය වගේ රටවලට වයසක පුද්ගලයට පුළුවන් එයාට උදව්වට කෙනෙක්ව ගන්න. මෙවැනි ක්‍රමවේදයක් නිමි ඕස්ට්‍රේලියාවේ සම්මත වෙලා තියෙන්නේ. එතකොට ඒකට යම් ආයතනයක් ක්‍රූ තමයි සේවකයෙක් ගන්න. ඒ ආයතනයට ලියාපදිංචි වෙච්ච බොහෝ දෙනෙක් ඉන්නවා මේ වෙනකට. එතකොට දැන් ඕක තිබුණා නම් ඕනම ඕනම වයසක පුද්ගලයෙක් පිටරටකින් කෙනෙක් ගෙන ගන්න මේ මට අවශ්‍යයි, මේ මගේ අසනීප තත්ත්වයට නැත්නම් මගේ ගෞරව රැකවරණයට ගෙන ගන්න කියලා ඕස්ට්‍රේලියාවට වඩා ලේසියෙන් යන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මේක සම්මත වෙලා තියෙන්නේ කියා කිව්ව සෙන්ටර්ස් වලට. එතකොට ඒ සෙන්ටර්ස් වලට සම්මත වෙච්ච හින්දා ඒ සෙන්ටර් කියන ආයතනයකින් ඔබට ඔෆර් එකක් ලැබෙන්න ඕන. එහෙම ඔෆලට එකක් ගන්න තරම් ඔවුන්ට ප්‍රශ්නයක් නෑ. මොකද ඒ ආයතනයට ඉල්ලුම් පත්‍ර දහස් ගණන් ලැබිලා තියෙනවා. ඔබ හිතන්න පුළුවන් ඔබ ලංකාවේ ඉඳලා, මේක අත්‍යවශ්‍යම හුඟා කියලාවට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේම ඉන්නේ මේ වගේ අය. එතකොට විශාල ප්‍රමාණයක් ලෝකයේ ඉල්ලුම් පත්‍ර මේ වෙනකට ලොබ්ලා තියෙනවා. ඒකෙන් හින්දා මම නම් හිතන්නේ නැහැ කියාගිව කියන එක අපිට ඉස්සරහටත් දිගටම කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් වෙයි කියලා. හැබැයි මේ අතරින් පතරින් අපි කීපයක් කරපු ඒවාත් තියෙනවා කියාගිව. හැබැයි ඒක හරි කල්පනාවෙන් කළ හැකි හා කරන්න ඕන සබ්ජෙක්ට් එකක්. ඒකට උපක්‍රමශීලීව ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඒ කියන්නේ ක්වොලිෆිකේෂන් සරු සම්පූර්ණ තියෙනත් ඕනේ ඔහුට ඒ ආයතනයකට ඒක අවශ්‍ය කරන සර්ටිෆිකේට් ලෙවල් 4 එක පව 4 කියන එක්සෑම් එක ප්‍රැක්ටිකල් පාස් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම ඔහුට එක්ස්පීරියන්ස් එක අවුරුදු දෙකක්වත් තියෙන්න ඕන. මෙන්න මේ කාරණාව හරියට විය යුතුයි. අපි කොහොමත් අපේ ආයතනයෙන් කෑගිවල් කියන එක මේ වෙලට කරන්නේ නැහැ කියන තීරණයකට ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මොකක්ද මේ හේතුව? ලංකාවේ කෑගිව
කියන එක බිස්නස් එකක් කරගෙන තියෙනවා. ලංකාවේ බොහෝ ව්‍යාජ ආයතන විසින් කයාගිව සෙන්ටර්ස් පිහි කරගෙන ළමයින්ට බොරු බලාපොරොත්තු දීලා ඒ ළමයින්ගේ විශාල මුදලක් වුණ අය කරගන්නවා. ආයතන මං හිතන්නේ 20-30 ගණක් විතර අද වෙනකට තියෙනවා. ඒ ආයතන ජොබ් එකක් හොයලා දෙන්න නිමි කරන්නේ ඔහුට කයාගිව ට්‍රේනින් එකක් කියලා. ඇත්තටම දන්නවද කයාගිව ට්‍රේනින් එකේදී සර්ටිෆිකේට් එක දී අතනිකුත් කරොත් ඔහුට ඊට පස්සේ අවුරුදු දෙකකවත් ට්‍රේනින් එකක් තියෙන්න ඕන ලංකාව තුල. එතකොට අද ඇප්ලිකන්ට් කෙනෙක් කියාගිව අද කෝස් එක කරොත් එහෙම ඔහුට අවුරුදු දෙකකට පස්සේ තමයි ඇත්තටම ජෙනුවින් ඉල්ලන්න පුළුවන් ඕස්ට්‍රේලියාව වගේ රටකට. ඒ බව කියාගිව ආයතන විසින් ඒ ළමයට පෙන්වන්නේ නැතුව තමයි මේ කෝස් එකෙන් පස්සේ ඔහුට ඉමීඩියට්ලි ජොබ් එකක් දෙනවා කියමින් තමයි බොහෝ ආයතන කියාගිව කෝස් එකට අවශ්‍ය කරන මුදල් ඔවුන්ගෙන් ගන්නෙ. මේ කාරණාව ගොඩක් වෙලාවට ගාක් අපිට ආයතනයට කතා කරන අය ලොකු මානසික පීඩනකින් තමයි කතා කරන්නේ ඔවුන්ට වෙච්ච අසාධාරණය හින්දා. ඒක හින්දා අපි පැහැදිලිව තීරණය කරන් තියෙනවා කයාගිව කියන එක අපි නැවත දන්නන තුරු අපේ ආයතනය කරන්නේ නැහැ කියලා. යම් අවස්ථාවක් ආවත් අපි ඔබට ඉදිරි දන්නවන්න මේ දිනවල කයාගිව වලට අපි ඇප්ලිකේෂන් බාර ගැනීමක් හෝ අපේ ආයතනය තුළින් කයාගිව වලට අවශ්‍ය කරන ජොබ් ඔෆ් එකක් හොයලා දීමට හැකියාවක් නැහැ නිව්සීලන්ත හෝ ඕස්ට්‍රේලියාව. ඒ වගේම ඔබ මතක තියාගන්න නිව්සීලන්ත වලට කයාගිව යනවා නම් ඔහුට විතරයි යන්න පුළුවන්. ඔහුගේ පවුලේ සමාජිකයන්ට රටට යන්න බැරි අවස්ථාවකුත් තියෙනවා. මම හිතනවා ඉදිරියේ සමහරවිට ඕස්ට්‍රේලියාවත් මේ වගේ නීතියකට එන්න පුළුවන් කියලා. ඒක හින්දා බොහෝ පරිස්සමෙන් කයාගිවස්ලා හරියට නීතිය දැනගෙන ඇප්ලයි කරන්න කියලා තමයි මම ඔවුන්ට කියන්නේ. employer work visa එකක් apply කරන පුද්ගලයෙකුට english diploma එකක් හරි degree එකක් හරි තියෙනවනම් IELTS කරන්න අවශ්‍යමද? හරි, මම ඔයින් ප්‍රශ්නයක් අහන්නම්. ඔබ english medium degree එකක් කරලා තියෙනවා. ඔබට පැකේජ් එක exam එකට කිව්වොත් ඔබට ඒක මහා ලොකු ප්‍රශ්නයක් වෙනවද? නැහැ. මම හිතන්නේ ඔබට ප්‍රශ්නයක් නැත්තම් ඇයි ඔබට ඒක ලියන්න බැරි? ඔබගේ ජීවිතේ විශාල හැරුම් ලක්ෂයක් ඒකෙන් කරන්නේ. ඔබට ඉංග්‍රීසි මීඩියම් ඩිග්‍රියක් තියෙනවා නම් ඔබ ඉංග්‍රීසි වලට බය වෙන්න ඕනේ නැහැ. ඔබ වියදම් කරන්න පුළුවන් නම් ඔබට මේ කරන්න පුළුවන් කියලා ඔබට සාමාන්‍යයෙන් ඩොලර් 100ක් 200ක් වියදම් කරන්න වෙන්නේ. ඇයි ඔබට කරන්නේ? මම කියන්නේ අන්න ඒකයි. අපි ඉංග්‍රීසි මීඩියම් ඔබ ඩිග්‍රියක් කරලා හරි ඔබ ඩිප්ලෝමා එකක් හරි කරලා තියෙන්න පුළුවන්. හැබැයි ඔබගේ ෆයිල් එක අපිට IELTS හෝ PT දාන්න නැතුව කරන්න පුළුවන්. හැබැයි වීසා ඔෆිසර්ට සැකයක් යන්න පුළුවන් ඔබගේ ඉංග්‍රීසි මීඩියම් ඩිග්‍රිය බොරුවක් කියලා. එහෙමනම් ඔබගේ වීසා ඇප්ලිකේෂන් එකේ ශක්තිමත් කරන්න ඔබ අනිවාර්යෙන්ම ඔබගේ IELTS රිසල්ට් එකත් හෝ PT රිසල්ට් එකත් එක්ක දාන්න. එතකොට කොහොමද ඒක එන්නේ? ඔය ඩිප්ලෝමා එකේ හෝ ඩිග්‍රී එකේ ප්‍රශ්නයක් නෑ. ඔබට තියෙන පොඩි එක දවසක දෙක කාලයක් නඩත්තු කරන්න විතරයි. අපි එක්සෑම් කරලා දාමුනේ. අදත් අපි කතා බහ කරා වර්ක් වීසා ගැටලු පිළිබඳව. ඒ අදාළ සුදුසුකම් ඔබ මේ වන විටත් සපුරා තිබේ නම් ඔබටත් පුළුවන් පහත දුරකථන අංක හරහා අප සමග එකතු වෙන්න. අද අපි මෙතනින් වැඩසටහන නිමා කරනවා. ඔබට බෙහෙවින්ම ස්තුතියි.